වෙල්කම්. ඊ රෑ මගේ මේ සීනි මට්ටම ගියා හුඟාක් පල්ලෙහාට. ඒ කියන්නේ අර හයිපෝ කියන තත්ත්වෙට. ඒ කියන්නේ 3.0 මෙහි මට ක්‍රමෙන් 3.0 මොකද 3.7ට ගියා. මේ කියන්නේ 18යි 66යි ලංකාවේ බලන ක්‍රමයට. ඉතින් සාමාන්‍ය කියන්නේ 70ට වඩා අඩු නොතින් ඒක හයිපෝ තත්ත්වයක් කියලා කියන්නේ. ඉතින් හැබැයි මේ තියෙන්නේ එකේ ග්‍රාෆ් එක මේක ඊට වඩා ලොකු කරන්න බෑ. මේ පල්ලෙහාට ඇවිල්ලා පේන්නේ උල වගේ පල්ලෙහාට ඇවිල්ලා තියෙන මෙතන ඒ අඩු වෙච්ච වෙලාව තමයි. හැබැයි මේ මැෂින් එකේ ලෙඩක් තියෙන්නේ සමහර වෙලාවට මේක හරියට ඩිටෙක් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ තාම උදේට කෑවෙත් නෑ මොනවා හරි 9.5ට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි මම කලින් හිතුවා මේක අර ඩෝන් ඉෆෙක්ට් කියලා උදෑසන සංසිද්ධිය කියන ප්‍රශ්න කියලා. ඕවා දොස්තරලා දන්නේ නෑ ඩෝන් ඉෆෙක්ට් කියලා. මං කිව්වානේ මං ඒක ගැන ඇහුවාම මෙහි එයා ලංකාවේ පාස් අවුට් වෙන්න දොස්තර කෙනෙක්. නමුත් මගෙන් මම ඇහුවාම එයා දන්නේ නෑ මොකද්ද මේකට කියන වචනේ මොකක් නිසාද මේක වෙන්නේ කියලා. ඉතින් නමුත් ඉතින් මේක බැලුවමයි මට හිතෙනවා මේක ඩෝන් ඉෆෙක්ට් එක නෙමෙයි, මේක අර ස්මෝජි ඉෆෙක්ට් කියන එක. මං හිතන්නේ ස්මෝජි කියන කෙනා මේ ඩොක්ටර් කෙනෙක් නෙමෙයි, යා සයන්ටිස් කෙනෙක්. ඔය දෙක අතර පොඩි වෙනසක් තියෙනවනේ. ඒ කියන්නේ මේ ඊරෑර සීනි මට්ටම හුඟක් පල්ලෙහාට ගියහම එතකොට ශරීරයෙන් නිපදවන ග්ලූකෝස් මං හිතන්නේ එකට කියන්නේ ග්ලූකෝ නියෝජෙනසිස් වෙන්න ඇති ද ග්ලූකෝ ලිපෝජෙනසිස් ද මට මතක නෑ. මේ එහෙම හදනවා. එතකොට ඒ වෙයින් සීනි ප්‍රමාණය වැඩි කරනවා ශරීරයේ තියෙන. ඉතින් අර මේ පල්ලෙහාවලට එන එක නවත්ත ගන්න තමයි ඕන. අනිත් එක පල්ලෙහාවලට එන එක ඩේන්ජරස් වෙන්න පුළුවන්. සමහරට සීය නැති වුණා නම් ගෙදර වෙන කවුරුත් හිටියේ නැති වුණා නම් මේ විසඳුමක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ මං කිව්ව කනිසරේ අපේ අයියත් නැති උනේ එහේ මේකෙන් කියලා ලොකු අයියා කියලා මං හිතනවා කියලා. ඉතින් මේ වගේ නැ අවබෝධයක් තියෙන එක හොඳයි. ඉතින් අනිත් එක තමයි මං නැකිටලා බැලුවාම දැන් බලපු ගමන් මේක ඕන් කරාම 3.7යි කියලා තිබුණා. විනාඩියක් යනකොට 3.8යි ටට්ටක් ගාලා වැඩි වුණා කන්නේ නැතුව. ඒ කියන්නේ අර ශරීරයෙන් මේක දැනගත්තාම මේක පල්ලෙහාට ගිහිල්ලා කියලා ශරීරයෙන් ග්ලූකෝස් රිලීස් කරනවා. නමුත් ඉතින් ඒ ක්‍රියාවලිය හරියටම නිකන් වැඩ කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. දැන් මේ තාමත් සමහරට මේ ග්ලූකෝස් තාමත් රිලීස් කරන්නේ කියන්නේ ඔක උනේ ඊර 3ට විතර. ඉතින් ඒ ක්‍රියාවලිය හරියට වැඩ කරන්නේ නැති නිසා තමයි මේ තාමත් රිලීස් කරන්නේ. 9.4 කියන්නේ ඕනෝටත් වඩා වැඩි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 170ක් විතර වගේ. ඉතින් ඕකේ පාර 9.3 වුණා. ඕකේ අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. අර සාමාන්‍ය පරණ ක්‍රමයේ මීටරයක් හරි තියෙන එක ඉතාල වැදගත්. මොකද මම ඒකයි ස්ට්‍රෙස් කරන්නේ. එහෙම නැති වුණාම තමන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හිතාගන්න අමාරුයි. මමත් හිතුවා මට එහෙම සීනි මට්ටම අඩු වුණාම ඇහැරෙනවා ඇති කියලා. නමුත් ඉතින් ඊයෙරෑ මට ඇහැරුන්නේ නැහැ එහෙම. මේකේ පුළුවන් එලාම් එකක් සෙට් කරන්න. ඒ කියන්නේ මං එලාම් එක සෙට් කරලා තියුනේ 4ට අඩු වුණොත් එලාම් එක වදින්න කියලා. ඉතින් වයිෆ්ට ඇහැරුණා. ඉතින් ඒක සද්දට. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද? ඒ පාර මං ඉතින් ඒක තව පොඩ්ඩක් අඩු කරා. ඒ කියන්නේ 3.9ට. ඉතින් මට නැකිටලා මොන හරි කන්න දෙයක් හොයාගෙන එහෙම කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් මං හිතනවා මොන හරි දෙයක් ඇඳලා අතම තියාගන්න ඕන කියලා වෙලාවකට. ඉතින් බොහොම ස්තුතියි. මට ලයික් එකක් දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තව වීඩියෝ ගොඩක් කරමු මේ දියවැඩියාව පාලනය කර ගැනීම ගැන. Thank you very much.